සමඩාන සවිනාස අපිට හමු වෙලා ඇති නේද අපි අවසරයෙම ඉල්ලලා ඇති ස්වාමීන් අපිට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඕනේ කියලා ඉතින් නමස්රුව දෙන්නත් ඇතිනේ අවසරේ සීමා මායි නැනේ ඉල්ලුවත් අවසර දෙන කරුණාවනේ දැන් භාග්‍යතුන් වහන්සේ කරුණා මහා කරුණා ආනන්ද ස්වාමීන් වහන්සේ කරුණාවත් ඊට ටිකක් අඩුවෙන් හරි තියෙනවානේ එහෙම තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ කරුණා මහා කරුණා කියන්න බෑ නමුත් සත්‍යයන් කිරි කරුණා අතිපිච්ච කෙනෙක් ඒකනේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ වෙනුවෙන් ගිහිල්ලා ඉල්ලන්නේ පැවිද්ද දුක හිතුණනේ පයින් ඇවිල්ලා පායි දිමිලා කොච්චර දුකසේද මේ ගමන ඇවිත් තියෙන්නේ මේ රජ කුමාරිකාවරු ඉතින් ඒ දුක නිසාමනේ ගිහිල්ලා බැගෑපත් ඉල්ලුවේ පස්සේ කිව්වනේ මේ අට පිළිගන්නව නම් ආනන්ද දෙන්නම් කියලා ලැබුණානේ එතකොට ප්‍රජාපති ගෞතමින් වහන්සේ රහත් මෙන්න හැමදාම ගරු කරපු චරිතයන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද අපිට මට විතරන්නේ මේ චූටි ගෑනු ළමයි අවුරුදු 7 ළමයි චූටි ළමයි අද අහසින් යන්නේ කවුරු නිසා ප්‍රජාපති ගෞතම වහන්සේ සී කරන්නේ ගුණේ ඔබ වහන්සේ නිසා සතුට වෙන අඬන්න එපා මේ කියන්නේ මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ අඬනවා පිරිනම් පාන වටනවනේ ප්‍රජාපති ගෞතමින් වහන්සේ අවුරුදු 220 ඔබ වහන්සේ නිසා දැන් කුඩා කුල දීන වරුපුව අහසින් වඩිනවා දේවබඹුන්ගේ වැඳුම් ලබන රහත් භික්ෂුණීන් වහන්සේලා ඉතින් ඔබ වහන්සේ ගැන ඉතල සතුටු වෙන නේ ඔබ වහන්සේ නිසා නික ලැබුණේ නේ එහෙම කියනවා මම ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ විස්තරය වුණත් අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ ඉල්ලීමක් කරනවලු එතුමිය ස්වාමීන් පොඩි කාලේ දැක්කට පස්සේ ඔබ වහන්සේගේ සිරුර දැක්කේ නැහැ කියලා හිතන්න බෑ නේ අම්මා කෙනෙක් ඉල්ලීමක් අනේ ස්වාමීන් වහන්සේ සුගත සිරුර පොඩ්ඩක් මෑත් කර මැනවි අන්තිම වතාවට ආසාවක් නැහනේ රහත්මේනියන් කැමති දැකලා පිරිනවන් පාන්න මොනවද දැකලද අර චූටි කාලේ හදපු කුමාරයාගේ ශරීරය දකින්නට බුදු සිරුර දකින්නට ඉතින් භාග්‍යතුන් වහන්සේ දෙවරක් නොසිතා සුගත චීවරේ මෑත් කළා සිත්සේ බලාගෙන වැඳලා තමයි සමුගත්තේ එතන තියෙන දෙයක් තමයි රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ සමුගනිද්දි ආයි කවදාවත් හමු වෙන්නේ නැහැ ඒක රහතන් වහන්සේත් අන්තිම ජීවිතේ බුදුරජාණන් වහන්සේ තන්තිම ජීවිතේ දැන් කවදා හරි ආයම් වෙනවනේ අපිට එදාට හරි සමාව ගන්න පුළුවන් කවදා හරි වෙච්ච වරදක් තියෙනවා නම් ඒ ධර්මතාව වශයෙන් ඕනෝන් සමා කරගන්න බුදුරජාණන් වහන්සේ සමාව ඉල්ලන්නේ සාස්ත්‍රුන් වහන්සේ නිසා නම ශ්‍රාවකයෝ ඉල්ලනවා යසෝදරා උත්තමාවෙත් ඉල්ලුවා මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේත් ඉල්ලුවා සාරිපුත්ත මොග්ගලණ රහතන් වහන්සේලා පවා ඉල්ලුවා ඒ ඉල්ලුවේ මෙතනින් ගමන අවසන් ආය හමු වෙන්නේ නෑ දිගට ආවනේ කල්ප ලක්ෂ ගණන් තිස්සේ මේ පිරිස එකට ආවා එක පිරිසක් වශයෙන් ඒ ගමනේ අවසන් කොන තමයි මේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ පළ කළේ. අදින් පස්සේ අපගේ හමුවීමක් නෑ මේ අවසන් හමුවයි. මේ වෙන්වීමයි නේ. ඒක නිසා සමාව ගන්නව වැඳලා. වඩිනකොට මේ ප්‍රජාපති ගෞතමින් වහන්සේ මවුට කරන උපකාර වශයෙන් භාග්‍යතුන් වහන්සේ කිසිම ශ්‍රාවකයෙකුට පසුගමන් කළ නෑ කියනවා. නමුත් මව් ගුණය සිහි කරමින් භාග්‍යතුන් වහන්සේ පසුගමන් කළා තිනවා චිතකයට පවා වැඩම කළා පසුගමන් කරමින්. ඉතින් අපි මේවා සාදුනාදී සතුටු වෙන්න ඕන කාරණා. දැන් මේවා සිහි කළා කියලා අපිට පාඩුවක් වුණාද කිසිතැනක? නෑ බුදුගුණ භාවනාවේ සමාධිය තහවුරු වෙනවා තවත් මේවයි. ඒක නිසා මම මේ ආයාසයෙන් සූදානමින් කිව්ව දේවල් නෙවෙයි හැබැයිවට. මේවා මේෂණේ මට තැන නැගුණ හිතට මම ඇසුරු කරලා තිබුණු කාරණා මේ දේවල්. අපි විමසූ කාරණා පූජාවලිය වැනි ග්‍රන්ථ අපි පැවිදි වෙන මුල් සමයේ තරුණ සමයේ අපි ඇසුරු කර කතන්දර ටික. දැන් අපේ ශ්‍රද්ධාවට හේතුවත් ඒකයි. ඒක නිසා ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මම යෝජනා කරනවා හොඳම දේ තමයි ශ්‍රද්ධාව ඇති කරගන්න ධර්මය ගැන මේවා කියවල. ගියයටත් මම කියනවා ඔය තියෙන පණ්ඩිතමානී ගති නැති වෙන ඔබේ ඔබ පාපිස්නක් වගේ වෙයි ඔබත් ඔබ මේ ධර්මයේ සැදැහැසිතින් කියවන්න. යෝජනා කළා වගේ කියවන්න. පූජාවලිය බැරි තේරෙන්නේ නැත්නම් ජාතකට්ට කතාවත් කියවන්න. ශ්‍රාවක චරිත සඳහන් වෙනවා විස්තර වශයෙන් අපදානට්ට කතාවල. එසේම අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වන අටුවා 80 මා ශ්‍රාවක චරිතයේම සඳහන් වෙනවා. ඒවා කියව ගන්න. එතකොට අපිට බුදු ගුණ ශ්‍රාවක චරිත තියෙන මෙහෙම ගුණ සීකරාට පස්සේ අපිට සසරෙදී අපි අතරමං වෙන්නේ නැහැ. දැන් මෙතන බුදු ගුණ මානසිකාරයනේ දැන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා කවදරේ අපිට මුණ ගැහෙනවා. අපි ප්‍රත්‍යන දේශක දුර හිටියකම යොදුන් 100ක් දුර. බුදුරජාණන් වහන්සේ අහසින් අපි වෙත වඩිනවා. වැඩම කළ අපිට පිහිට වෙනවා ධර්මය කියා දෙනවා ශ්‍රාවකයන් වහන්සේලා අපිට පිහිට වෙනවා කල්යාණ මිත්‍රයෝ පිහිට වෙනවා
අද සත්භාවයෙන් නම් අපි මේ ධර්මයේ දේශනා කරන්නේ තවත් පිරිසක් සැනසෙවා කියලා. අපිටත් කවුරු හරි අනාගතයේ ධර්මයේ දේශනා කරයි අපිට ධර්මේ නැති වෙලා. දැන් අපි දන්නවනේ දහම් සුනයි තුමා කොච්චර මාරුවෙන් ධර්මය හොයාගෙන ගියේ කියලා. එහෙම සමයක් ආපු කාලෙක කවුරු හරි අපිට ධර්මය කියා දෙයි. දැන් සද්දරයි තුමා හරි අවිල්ල කියා දුන්නා නේ කපණ පදයක්. ඒදර අපි අතරමං වෙන්නේ ඔබ සත්පුරුෂ වෙන්න තව කෙනෙකුට. පිහිට වෙන්න. ඔබට සසරේදී පෙරලා අනිවාර්යෙන් ඒ පිහිට ලැබෙනවාමයි. එන අපි මේ හමු වෙන අය එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙනගමු. ඒ ස්වාමීන් වහන්සේට කවුරු හරි දායක පිරිසක් ප්‍රියන මනාපන. ඒකට හේතුව තමයි සසරේ බැඳීම. ඒ කියන්නේ අනිත් අය පයි කියලා කියන්නේ නැහැ. නමුත් අර විශේෂයෙන් ඇලුම් කරන අවස්ථා තියෙනවා. ඒ දේශනා වැටෙන අවස්ථා. දැන් අපේම ශ්‍රාවිකාව ශ්‍රාවකයෝ කියලා තින අපිට ස්වාමීන් වහන්සේ කියනකොට අපිට අමාරු නෑ. ඕනතරම් වෙලා අහන් ඉන්න පුළුවන්. හිටිවියවර ඉන්න පුළුවන්. ඉතින් ඒක මම දකින මගෙත් යම් කුසලයක්. ඒ කුසලයේ තවත් බොහෝ දෙනෙකුට පිහිට වෙන්න දැන් ලැබිලා තියෙන අවස්ථාව මේ වෙනකොට. ඒක මම සතුටු වෙනවා. ඒක ලොකු පිනක් මටත්. අන් තව එක්කෙනෙක් හරි සැනසේ නම් ඒ පින අපිට සැනසෙන්න හේතු වෙනවා. එන ඒසේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛ සත්‍යයෙන් තමයි කතාව පටන් ගත්තේ. ඉවරුනේ ශ්‍රද්ධාවෙන්. දැන් දුකත් අමතකුණා නේ. දුක අමතකලා ගියා. නඩ දුක පස්සෙන් එනවා. දුක මිනිස් මානසිකාර කරන්න කියලා දුක්ඛානුපස්සනාවේදී නිතර හිතන්න කියනවා. එතකොට ඒක ඍණාත්මක චින්තනයක්ද? නෑ ඒක ධනාත්මක චින්තනයක්. ඇයි? දුක බව දකිනවනේ. එතකොට ඇත්ත දකිනවනේ. බොරුවට රැවට ඒවට ඉන්නේ නැතුව දැන් වාහනයක් තියෙනවා. දැන් මෙතෙන්ට මට පේනවා. මිලාදික වාහනයක්. මේ වාහනය දුකයි කියලා හිතුවොත් අන්න ඒ කෙරෙහි තියෙන තණ්හාව ඇති වෙන්නේ නෑ. මොකක් දුක? සර්විස් කිරීමේ දුක. අමතර කොටස් දැමීමේ දුක. ක්ලේම් කිරීමේ දුක. නේද? ප්‍රශ්න ගොඩයිනේ. ඔක හීරණ දුක කාටද? ඇලුණු කෙනාට. අපිට දුකනේ. අපි දුක්ඛ සත්‍ය වශයෙන් දුකයි දුකයි කියලා හිතන්න පුළුවන්. කාර් යනකොට දකින රූප දුකයි. ස්ත්‍රී පුරුෂයන් දුකයි. ගෙවල් දුකයි. හැමදේම දුක්ඛානුපස්සනාවෙන් බලනවා නම් අන්න ඒක නිවනට සමීපන තවත් එක පාරක්. අනිච්චානුපස්සනාව අනිත්‍ය අනිත්‍ය කියලා හිතන එකත් එහෙමයි. ඕන දෙයක් ගැන හිතන්න පුළුවන්. නිවන හැරෙන්න, ධර්මය හැරෙන්න, අවකාශය හැරෙන්න, නාම සම්මුතිය හැරෙන්නට අනිත්‍ය දුක්ඛ පද දෙක දාන්න පුළුවන් අනිත් සියල්ලට. අර ටිකටත් දාන්න පුළුවන් අනාත්ම පදේ. නිවනටත් දාන්න පුළුවන්. යදෙනවා අනාත්මයි නිවනත්. නිවන අනාත්මයි. හැබැයි අනිත්‍ය නැහැ, දුක නැහැ. සැපයි. නිත්‍යය කියන්නේ ඒක නැති වෙන දෙයක් නැති නිසා. ඇයි හිත නිරුද්ධ කරනවන්නේ නිවනේ? ආයි මුකුත් නැති නිසා අනිත්‍ය වෙන්නේ නැහැ. නැති දෙයක් දුකක් නැහැ නේ. නැති නිසා සාන්තයි කියලා. තිබුණා නම් කොහොමද දුකයි? කායික දුක හරි තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේට අපි කියන බුදු බවට පත් වුණු නිසා භාග්‍යතුන් වහන්සේට දුකක් නැතුව ඇති. මානසිකව නැති වුණා බලන්න. ගල පෙරළු වෙලාවේ අර පතුලේ වැදිලා ලේ කැටි ගැහුණා. ලේ එළියට ගන්න බැහැම දේශයෙන්. ලේ කැටි ගැහෙනවා. ජීවකවයත්තුමා තමයි ඒක කරුණා මෛත්‍රියෙන් තමයි ඒක ඉවත් කරන්න පුළුවන්. සැතෙන් ඉවර කරලා ලේ ටික අයින් කරලා බඳිනවා බෙහෙතක්. හැබැයි වේදනාව අධිකයි. මොන වේදනාවද? කායික වේදනාව. සැත පිහිටියයි කියනවනේ. මාරදීව පුත්‍රය වෙලා කිව්වලුනේ ඒක තමයි මංගුවේ පාඩු ඉන්නේ කියලා. දැන් පේනවනේ. ඔව් මාරේ මම සුවසේ සැතපේ සිටින්නම් කෙනෙක් තමයි. මට ඕන තරම් සැතපෙන්න පුළුවන්. මොකද මගේ වැඩේ මං කරගෙන අවසානයි. ඒකෙන් පේනවා රහත් උනත් ලෞතර බුදු උනත් කායික දුක්කය කයට දැනෙනවා. දැනෙන්නේ නැත්තේ කොහෙටද? හිතට විතර දැනෙන්නේ. හිතින් ගන්නෑ. උපාදාන නැති නිසා. නමුත් අපිට යම් සේරි දෙනවා නම් කායිකව ඒ උතුමන්ටත් රිදෙනවා. අපි වගේ උඩ පණින කෑ ගහන්නේ. ඇයි? කය වෙනමයි සිත වෙනමයි පේනවා. සිතෙන් ඇලුන් නැති නිසා නොයලන සිතින් ඒ දිහා බලනවා. සිද්ධියක් විදියට බලන්න පුළුවන්. ක්‍රියාවක් විදියට බලන්න පුළුවන්. වෙච්ච දෙයක් විදියට දකිනවා දැන්. එහෙනම් අනිච්චානුපස්සනා වඩනවා නම් අපිට තව පාරක් හම් වෙලා තියෙන ඔන්න නිවනට යන්න. මේව අමාරුයි කියලා මං හිතන්නේ. ඔබට දුකයි කියන වචන හිතන්න බැරි කම නැහැ නේද? දැන් ප්‍රශ්න වෙනකොට අපේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ හිතපු එක වචනයක් මම ඔබට කියා දෙන්න. උන්වහන්සේ බොහොම සැහැල්ලුවෙන් හිටපු යතිවරයන් වහන්සේ නම. ඒ ආවාසයේ ස්වාමීන් වහන්සේ අවුරුදු 15ක් හිටිය බව සඳහන් වෙනවා. කොහෙවත් වඩින්නේ නැතු. කාටද පුළුවන් එක තැනක ඉන්න හිත දියුණු කරේ නැත්තම්. අපිට ආසෙ තනන්නේ වටේ දේවල් බලන්න යන්න. ඒක ස්වාමීන් වහන්සේ ප්‍රශ්න වෙලා ස්වාමීන් වහන්සේ ලාවට පස්සේ කියනවා දෙයක් නැහැ නම් අපිට ධර්මයේ තියෙනවානේ. මොකද්ද වචනේ?
දෙයක් නැහැ. අද ඉඳන් ඔබත් පුරුදු වෙන ප්‍රශ්නයක් වුණා. දෙයක් නැහැ. ඇති දෙයක් නැ ගානක් නැ අර එහෙම කියන්නේ. ගානක් නැ ඔය එච්ච වෙන්න තියෙන දේ නුනේ. එතකොට දුක අඩුයි. සැනසෙන්න පුළුවන් වචනය. ආන් මේ වගේ වචනයක් තමයි දුක හිතන එක. දුක් දුක කියන්නේ දුකයි කියන වචනේ හිතන එක. तो दुख वैडेन तो भाई दुख वैडी दुख दुख हेम वे अन्य पदे दुख अनुपस्सना अनुपस्सना तीन सत्तानुपस्सना तीन विरागानुपस्सना निरोधानुपस्सना तीन पटनी सगानुपस्सना अत्यम करता अब दुखी मिथन प्रश्न खवादीन का දිනවකවන අමතක කරන් අපි වැඩේ කරමු. පැලේ ඊටවම් වතුර දවමු. ගෙඩි ලැබේ කවදාද? නැතම් ඔළුවට ලොකු බරක් වෙනව කවද්ද ඔක ලැබෙන්නේ ස්වාමීනි? අපි කොහොමද කියන්නේ? අපි දන්නවා. අපිවත් දන්නේ අපි නිවන් දකින දවසක්. ඕක කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න එපා. ඉතින් හමු වුණා නම් බුදුරජාණන් සමහරට විවරණ දීලත් ඇති සමහර අයට. මොන විවරණද මේ අසවල් බුද්ධ ශාසනය ඔබ වහන්සේ අග්‍ර ශ්‍රාවක වේ. महाश्रावक व्याग्र उपस्थायक अपे भाग्यों लबूतम लीन अवस्था तीन मैत्री बोसरा लादे हेमदेम विवरण कल दर गुख अदाल तीन सापीट एव मत अंदवस ये श्रावकेशील प्रकाशकर अपेरातन्नाशील पदमुत्र अंगद विवरण लमयदि कौरत् कथा विन्ने विवरण लागत नियतन ये श्रद्धा विधीन बे एक शक्ति नियत वर्ष विवरण दीप तुम्हें कुट तुम्हें को श्रद्धा वीर किसीम कारण की पशुपस आई मत वेटी वेटी नगेटिव समारट की मुल लोक मेरे ही कमक ने तमन तनिया नगेटिव ये वीर भय ने अभी तमंट धर्मे तीन दाण भय ने क्या मे चांदी ने දුකක් නැහැ ප්‍රශ්නයක් නැ දෙයක් නැ නේ දෙයක් නැ කවුරු නැතත් ධර්මයේ තියෙනවා කවුරු නැතත් මට මං ඉන්නවා නේ කවුරු නැතත් මට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉන්නවෝ හිතන්න